ඉන්දිය ආධාර යටතේ ලබන 6 වෙනිදා මෙරටට ලැබෙන යූරියා මෙට්‍රික් ටොන් 65000ක් ලබන 7 වෙනිදා සිට 15 වෙනිදා දක්වා බෙදහැරීම් කටයුතු සිදු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව එම බෙදහැරීම් කඩිනමින් සිදු කළ යුතු නිසා කෘෂිකර්ම අමාත්‍යාංශය ගෝජන සේවා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතනවල කාර්යබහුල වෙනුවෙන් නිවාඩු ලබා දීම අත්හිටු වීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර රජය මගින් ලබා දුන් කාබනික පොහොර ප්‍රමිතියෙන් තොර බවට චෝදනා කරමින් පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ගොවීන් තමන් වෙත ලැබුණු පොහොර තොගය පොළොන්නරුව සේවාගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ වෙත යලි බහර දීමට කටයුතු කරනු ලැබුවා. අපිට දැන් අලු දීලා තියෙනවානේ ඔව් ගොවිජන සේවාවේ කවුරුත් අපිට මේක ප්‍රමිතියක් කියලාත් නැහැ. ඇත්තටම ප්‍රමිතියක් නැහැ ඒක. අලු ගඩොල් කැට ගල් කැට එහිදී නිලධාරීන් සහ ගොවීන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇති වූ අතර එම අවස්ථාවේ ගොවියෙකු සීසුන් ඇද වැටුනේ මෙලෙසින්. මේ අතර ගොවියා නසන ආණ්ඩුව වවන ගමන් පන්නුමු යන තේමාවෙන් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද එප්පාවල නගරයේදී උද්ඝෝෂණය කර නිරත වුණා. හැමදාම ගොවියට පස්ස හරවලා මේ ආණ්ඩු හදනවා නම් එයාලා සැප විඳින්න ඒව වහන කියන එක කියන්න තමයි මේ පාවල නගරයට සමස්ත ලංකා ගෝජන සම්මේලනය ආවේ. ඉතිහාසය අපි අහලා තියෙනවා ස්වභාවික නියගය විසින් හත් අවුරුදු පෑවිල්ලක් ආවා. අපේ රටේ ජනතාව කෙසෙල්ලල කාලා ජීවත් වුණේ ඒ අවුරුදු 7. ඒ නිසා දැන් මේ ආණ්ඩුව මේ රනිල් ඩීල් හවුල දැන් ජනතාවට කෙසෙල්ලල කාලා ජීවත් වෙන තැනට පත් කරලා තියෙන්නේ. මේ අතර මහපරිමාණ මෝල්ලිමියන් ඉදිරි මාස 3ක් සඳහා රජයේ පාලන මිලට සහල් වෙළඳපොළ වෙත නිකුත් කිරීමට පියවර ගන්නා බවට පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් ඇඳවමින් ප්‍රකාශ කළා. එහෙත් ගොවි සංවිධාන නියෝජිතයින් චෝදනා කර සිටින්නේ මහපරිමාණ මෝල්ලිමියන් වීමිල පහත දැමීමේ උත්සාහයක නිරත වෙමින් සිටින බවයි. අඩු මිලට කන්ද ඩඩ්ලි සිරිසේන මහත්තයා ඕක අමුතුවෙන් කියන්න ඕනේ රජයේ පාලන මිලක් දැම්ම. හැබැයි ඒක ක්‍රියාත්මක කරන්න රජයට කොන්දක් තිබ්බේ නැහැ. ගිය යල් කන්නේ ගිය මාස් කන්නේ ඉස්සෙල්ලා යල් කන්නේ රුපියල් 45ට 50ට 60ට ගත්ත වී තියෙනවා ඒගොල්ලෝ ගාව. ගිය මාස් කන්නේ රුපියල් 95 ඉඳලා 110ට ගත්ත වී තියෙනවා. ඒතකොට මේවා දෙන්න පුළුවන් මේ පාලන මිලට. දැන් රුපියල් 160ට නාඩු තිබ්බ පහුගිය දවස්වල 160ට තිබ්බ නාඩු ඩඩ්ලි සිරිසේන මහත්තයලාගේ මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ අද වෙනකොට 120යි 125යි වෙළඳපොලේ. මේ එන්නේ මොකටද? දැන් උතුරු නැගෙනහිර ගොයන් කැපෙනවා යල් කන්නේ ටික ටික. ඊළඟට අනුරාධපුර පොළොන්නරු දිස්ත්‍රික්කවල තව මාස දෙකක් යනකොට මේ 150ක් හරි වගා කරලා තියෙන ටික අස්වැන්න එනවා. ඒ අස්වැන්න එනකොට නැවත වතාවක් අර අඩු මිලට වීතික අරගෙන ගබඩා කරගෙන ආයේ මේගොල්ලෝ අර සෙල්ලමේ යන්න තමයි මේ ක්‍රියාදාමයේ තියෙන්නේ.